දවසක් ඔයාලා හැමෝටම අද අපි බලමු එක මෙෂර්මන්ට් එකක් අරගෙන ස්කූල් යුනිෆෝම් එකක් කරගන්න ලේසි ක්‍රමයක්. අපි මේ සුදු ගවුම මහන්න ගන්න රෙදි වර්ගය තමයි ටෙට්‍රම් කියන රෙදි වර්ගය. මේ රෙදි වර්ගය අඟල් 45 පල්ලට තමයි එන්නේ. එක දෙක වසර වගේ දුවෙක්ට මහනවා නම් රෙදි මීටර එකහ මාරක් ගන්න ඕන. 3 4 5 වසර වෙනකොට රෙදි මීටර දෙකක් ඕන වෙනවා. 6 7 8 වසර වෙනකොට රෙදි මීටර දෙකහ මාරක් ගන්න. 9 ඉඳන් 13 වසර වෙනකම්ම රෙදි මීටර 3ක් ගන්න ඕන මේ යුනිෆෝම් එක මහන්න. අපි ගන්න මෙෂර්මන්ට් එක තමයි උරහිස කියන මිම්ම. උරහිස කියන මිම්ම අරගෙන අපි බලමු කොහොමද සුදු ගවුම මහන්නේ කියලා. දැන් මම මේක කරන්නේ පොඩි කෙනෙක්ට. ඒතර පොඩි කෙනෙක්ට කරනකොට උරහිස කියන මිම්ම ඇති. ලොකු කෙනෙක්ට කරනවා නම් ඔයා පපු වට කියන මිම්මත් ගන්න ඕන. මම ලොකු කෙනෙක් කියලා අදහස් කරන්නේ දැන් පපුව කියන වට ප්‍රමාණය මනින්න තරම් ප්‍රමාණයක් තියෙන කෙනෙක්ට. දැන් අපි පොඩි කෙනෙක්ට පපුව නැති කෙනෙකුට පපුව මැන්න වැඩක් නැහැ. ඒ නිසා පපුව වටය මනින්න තරම් ප්‍රමාණයක් තියෙනවා නම් ඔයා එයාගේ පපුව වට මැනලා ගන්න. මිනි දෙකයි ලොකු කෙනෙක්ට. දැන් මෙයා පොඩි කෙනෙක් නිසා මම උරහිස කියන මිම්ම විතරයි ගන්නෙ. ඒතර මේක එක වසර ඉඳන් 5 6 වසර වෙනකම්ම එක මිම්මකින් වාට මේක කරන්න පුළුවන්. හොඳයි. උරහිස කියන මිම්ම අරගෙන අනිකුත් මිම්ම හදාගන්න විදිහ මම කියලා දෙන්නම්. දැන් මම අද පේපර් එකක වාට කරලා පෙන්නන්නේ. එතකොට වඩා පැහැදිලි. ඔයා හිතන්න එපා මේක බ්ලොක් එකක් කියලා. මගේ කිසිම ඇඳුමක මම බ්ලොක් එකක් භාවිතා කරන්නේ නැහැ. රෙද්දි මැඳලා තමයි කපන්නේ. ඔයා මේක රෙද්දි මැඳලා කපන්න ගන්න. දැන් ඔයා දැනගන්න ඕන අපි උස අතට මිනි. ඒ කියන්නේ හැට්ටි උස, සාය උස. මේ වගේ උස අතට තියෙන මිනි ගන්නේ රෙදි කොටසේ බලවාටිය කියලා එකක් තියෙනවා. මේ බලවාටිය දිගේ තමයි උස අතට තියෙන මිනි අපි ලකුණු කරගන්නේ. ඒක වට මිනි. පළල මිමි, පපෝ වට කිව්වොත් ඒ වගේ වට මිමි ගන්න එක බලවාටියක සිට අනිත් අතට. මම රෙදි නමන විදිහ ඔයාට කලින් වීඩියෝ වල කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න පැහැදිලි කෙනෙක් ඉන්නවනම්. දැන් මේ උරහිස කියන මිම්ම අපි බලමු 60 කොටසේ පළල කොහොමද කපාගන්නේ කියලා. දැන් ලොකු රෙදි කොටස අරගෙන දැන් ඔයා රෙදි මීටර එකහ මාරක් ගත්තා කියලා හිතන්න. ඒ කොටසින් අපි 60 කොටසට රෙදි කෑල්ල වෙන් කරගන්න ඕන. අතට රෙදි කෑල්ල වෙන් කරගන්න. මේ වගේ රෙදි කෑලි ඔයා වෙන් කරගෙන කපනකොට තමයි ඔයාට මේක නිවැරදිව මහගන්න පුළුවන් වෙන්නේ. ලොකු රෙදින් ඉස්සෙල්ලාම ඔයා 60ට අවශ්‍ය රෙදි කෑල්ල කපා ගන්න, අතට අවශ්‍ය කෑල්ල කපා ගන්න, පටියට, සායට මේ වගේ වෙන් කරගන්න ඕන. ඒ වගේ දැන් එක මිම්මයිනේ තියෙන්නේ. උරහිස කියන මිම්ම මෙන්න මෙතන ඉඳන් අපි එක බලවාටියක ඉඳන් ඔයා උරහිස කියන මිම්ම ඔයාගේ ගන්න මැනලා. මම අද උරහිස 10ක කෙනෙක්ට තමයි මේක කරන්නේ. එතකොට උරහිස 10ට අඟල් 4ක් එකතු කරාම තමයි අපිට පපුව වට ප්‍රමාණය ලැබෙන්නේ. ඒ කියන්නේ 60 කොටසේ පළල ලැබෙන්නේ උරහිස කියන මිම්මට අඟල් 4ක් එකතු කරලා 60 පළල කපා ගන්න. ඒතර 60 උස තීරණය කරන්නේ උරහිස මිම්මට අඟල් 2ක් එකතු කරන්න. දැන් මම ගත්ත උරහිස 10යි. අඟල් 2ක් එකතු කරාම 60 උස 12ක් වෙනවා. එතකොට අඟල් 12ක් උස තියෙනවා 60. උරහිසට අඟල් 4ක් එකතු කරාම තමයි 60 කොටසේ පළල වෙන්නේ. කියන්නේ 10ට 4 කරාම 14යි. මේ වගේ තමයි 60 කොටසක රෙදි කෑල්ල ගන්න ඕන. මෙවැනි රෙදි කොටස් දෙකක් වුවමනා වෙනවා ඉදිරි සහ පිටිපස පළු සඳහා. දැන් මම ආද කරන යුනිෆෝම් එක ඉදිරියෙන් ටිකක් විවරයක් තියෙන යුනිෆෝම් එකක්. ඒක නිසා ඉදිරි සහ පිටිපස පළු දෙකටම එක වගේම රෙදි කොටසක් තමයි වුවමනා වෙන්නේ. ඔන්න උරහිස කියන මිම්මෙන් අපි 60 කොටසේ පළල හොයාගත්තා. උරහිසට අඟල් 4ක් එකතු කරාම 60 කොටසේ පළල ලැබුණා. කඳ උස. කඳ සුදු ගවුමක ඉනටම නෙමෙයි උස ගන්නෙ. ඒ කියන්නේ තව ටිකක් පහළට. ඒ කියන්නේ අපි කඳ උස කියලා ඒකට නම් කරනවා. ඒතර උරහිස මිම්මට අඟල් 2ක් එකතු කරලා 60 උස ගන්න. ඒ විදිහට එවැනි රෙදි කොටස් දෙකක් ගන්න. ඒක නමා ගන්න විදිහ බලන්න මම මේ පැත්ත හරවන්නම්. ඒතර මේ තමයි මම උස පැත්තට තියන් ඉන්නේ මේ පළල පැත්ත. දැන් පළල පැත්තෙන් රෙදි කොටස මෙන්න මෙහෙම දෙකට නමා ගන්න. ඔන්නෝම නමා ගන්න. මෙහෙම නමා ගත්තට පස්සේ තනි නැම්ම මගේ පැත්තේ තියෙනවා. මෙතන රෙදි කොටස් 4 තියෙනවා.
දැන් ඉස්සරහ පළුවයි පිටිපැත්ත පළුවයි දෙකම එකට අපි කපාගන්න මේ ඉහළ වාටිය මේ යට වාටිය දැන් මේකේ එක මෙම්මයි තියෙන්නේ උර හිස මෙම්ම මොන මම 10 කියලා තමයි උර හිස ගන්න උර හිස 10 මේ නැම්මේ සිට ඉහළ වාටිය දෙකේ උර හිස දෙකට බෙදාගත්ත ප්‍රමාණය ලකුණු කර ගන්න 10 දෙකෙන් බෙදුවාම 5යි මම 5 ලකුණු කරනවා ඔයා ඔයාගේ මෙම්ම මේ විදිහට ලකුණු කරන්න ඒ ප්‍රමාණයම 5ලට ලකුණු කරන්න ඔය විදිහට 5ලටත් ඒ ප්‍රමාණයම ලකුණු කරන්න. ඉතින් ඉඳන් මේ රෙදි කොටස අවසන් වෙන තැනට කොටස් 4 තියෙන තැනට කෙලින්ම මෙහෙම රේඛාව ඇඳ ගන්න. ඔය විදිහට ඇඳලා මේ මුල්ල රවුම් කර ගන්න. මෙයකට ඊළඟට අපි මේකේ කර අඳිමු. අපි කර පළල විදිහට පොඩි කිනිල්ලිය දෙකයි ගන්න. ඉහළ වාටිය අඟල් දෙකක් ලකුණු කර ගන්න. කර ගැඹුර ඉදිරිසහ පිටිපස දෙකේම ඇඳලා පළු දෙක වින් කරගෙන කපා ගමු. කර ගැඹුර අඟල් භාගයක් දාන්න පිටිපැත්තට ඉදිරි කර පොඩි කෙලිට 3ක් ඇති. මේ විදිහට ලකුණු කරගෙන මේ දෙකම එකම ඇඳගෙන අපි පළු දෙක වින් කරගෙන මේක කපා ගමු. දැන් මේ ලොකු කෙනෙකුට මේක කරපළල කර ගැඹුර වෙනස් වෙන විදිහ මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට ඒක කියලා දෙන්නම්. දැන් මේ අත පැත්තෙන් අපි කරපළලේ සිට උරහිස පැත්තට පොඩක් පාත් කරන්න ඕන. අපේ කෙලින් නෙමෙයි උරහිස පිටිලා තියෙන නිසා මෙතන ඉඳන් අඟල් භාගයක් පහත් කරලා මෙන්න මේ කරපළල ලකුණු කරපු තැනට හැඩ කරලා ඇද ගන්න. ඔන්න මේ විදියට මේ පපුව ප්‍රමාණයම අපි ඉනගාව තියෙන මොකද සුදු ගවුමේ ඉන හරිය ලොකු හැඩයක් නැහැ. සම මේ ප්‍රමාණයම මෙතන කෙලෙම තියෙන මේකට අපි ඩාට් එකක් දානවා. ඩාට් එක දාන්නේ පොඩි කෙනෙකුට අපි ඩාට් පළල විදිහට අඟල් දෙකම මාරයි ගන්න. මේ යට නැම්මේ ඉඳන් දෙකම මාරක් ලකුණු කරන්න. දෙකම මාරක් ලකුණු කරලා ඩාට් එකේ උස අපි මේ පොඩි කෙනෙක්ට අඟල් 4ක් මාරයි ගන්න. එතකොට දෙකම මාරක් පළල ලකුණු කර තැන ඉඳන් ඉහළට අඟල් 4ක් මාරක් ලකුණු කර ගන්න. මේ රේඛාව මේ විදිහට මැද ගන්න 4ක් මාරක් ලකුණු කරලා මේ ඩාට් එක අඟල් භාගයේ භාගයේ දෙපසට මේ විදිහට ලකුණු කරලා ඉහළට ඇද ගන්න. මේ විදිහට ඩාට් එක ඇඳ ගන්න. මේ ඩාට් එක කොටස් 4ෙම ඇඳ ගන්න ඕන. ඉදිරි සහ පිටිපස පළු දෙකේම මේ ඩාට් එක මාක් කර ගන්න. ඒකේ ඩාට් එක අඳින වෙලෙම කොටස් 4ටම ලකුණු කර ගන්න. ඊළඟට මේ 60 අංශය පැත්තෙන් අඟල් භාගයක් ඉහළට උස්සලා මේ ඩාට් එකේ ඩාට් වාසිය ළඟට එනකන් හැඩ කරලා ඇද ගන්න. එහෙම කරේ නැත්නම් සුදු ගවුම දෙපැත්තෙන් එල්ලෙනවා. ඔන්න ඔය විදිහට හැඩ කරලා ගන්න. මෙච්චරයි අපිට ලකුණු කරන්න තියෙන්නේ. ඊළඟට දැන් මේ සුදු ගවුමේ ඕපන් එක මේ හරියට වගේ අපි දාන ඕනේ. මේක දානකොට මෙන්න මේ අක්කට කෙලවර වෙන තැනටත් වඩා අඟලක් යටට ඕපන් එක දාන්න ඕනේ. නැත්නම් සුදු ගවුම ඔළුවෙන් දා ගන්න බැරි වෙනවා. කියන්නේ මේ හරියට වඩා තව අඟලක් විතර පහලට අපි ඕපන් එක දාන්න. මේ හරිය කියන්නේ අක්කට කෙලවර වෙන තැන ඉඳන් අඟලක්වත් පහලට අපි ඕපන් එක තියා ගන්න ඕන. නැත්තම් ඔළුවෙන් දා ගන්න බෑ. මේක අපි ඕපන් කරගමු මේ හරියට යනවා. ඒක ඕපන් කරන්නේ පළු දෙක වෙන් කරන්නේ. දැන් අපි කඳ කොටසේ වැඩ ටික ඉවරයි. මේක අපි කපලා දානවා. මේ ටික වැඩක් නැහැ. මේව කපලා දාන්න. මේ අත් කොටසේ මේ ටික කපලා දාන්න. මේ උරහිස හැඩ කරපු තැන මතක ඇතුව කර කපනකොට මෙන්න මේ පිටිපැත්තේ කර ළඟින් කපාගෙන පළු දෙක වෙන් කරගෙන ඉදිරි කර සහ මේ ටික කපා ගන්න. මෙච්චරයි මේක කරන්න තියෙන්නේ. අපි මේක දැන් කපමු.
balan me sugawa mak mahanna api eka nimmay neda gatte dan mama dakala thiyena samahan tan wala uniform ekak mahanna ini 15ක් 20ක් විතර ගන්න ඉතින් ලේසි ක්‍රමයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ ඔයගලන් උත්සාහ කරලා බලන්න දැන් මේකේ අපි එක පළුවක් වෙන් කරගමු පිටිපැත්ත පළුව මේක ඉදිරි පළුව මෙහෙම අරගෙන මේකේ මේ කර සහ ඕපන් එක අපි කපා ගමු මේ කර කපනකොට ගොඩාක් මෙහෙම රවුම් කරලා කපන්නේ නැහැ මේ විදිහට පොඩි හැඩයක් තමයි ඉදිරියට දෙන්නේ ඒ කර වලට ඇඳ ගන්න තේරෙන්නේ නැත්නම් මේ පළල ලකුණු පළල කරේ ලකුණු කරපු තැනින් මේ විදිහට ඉරක් ගහන්න මේ විදිහට ඉරක් ගහලා මේ විදිහට මේක හැඩ කරලා ගන්නත් පුළුවන් තේරෙන්නේ නැති කෙනෙක්ට මේ විදිහට කපා ගන්න ඊළඟට මේ ඕපන් එක අපි යනවා මේ හැරි පළල ගන්නවා මෙතනට යනවා මේ ඩාට් ව ඇඳ ගන්න දැන් අපි සුදු ගවුමේ කඳ කොටස කපලා ඉවරයි අපි මේක පැත්තකට කරගෙන අත කොටස කපා ගන්න දැන් අපි සුදු ගවුමේ අත්තට ගන්න ඕන මෙන්න මේ වගේ රෙදි ප්‍රමාණයක් ඔයාට දැන් එක එක පාසල් වල අත්තල දිග ප්‍රමාණයන් වෙනස් වෙනවා සාමාන්‍යයෙන් පොඩි කෙනෙකුට අඟල් 5ක දිග අතක් ඇති ඔයා ගන්න අත දිගට අනිවාර්යෙන් අඟල් දෙකක් වා එකතු කරගන්නම ඕන. ඒ කියන්නේ අත වාටි මහ නඟල් එකමාරකුත් අත් කට ඇඳුමේ අත් කටට මේ අත අල්ලන්න මෙහොමාසි භාගයක් ඕන. එතකොට මෙතනට එකමාරයි මෙතනට භාගයයි ගියාම අඟල් දෙකක් අමතරව තියාගන්න ඕන අත උසට. දැන් මම ගන්න යද අඟල් 5ක අත තව දෙකක් මම එකතු කරලා තිනවා වාටි මහන් එකමාරක් සහ ඉහළ මුදුන ඇල්ලෙන අඟල් භාගයක්. මේකේ අපි මේ පැත්තට ගන්න උරහිස පළලමයි මේ පැත්තට ගන්න ඕන උරහිස පළලට මේ පැත්තට අත දිග මේ විදිහට ගන්න ඕන දෙකක් එකතු කරලා එවැනි රෙදි කොටස් දෙකක් වුමනා වෙනවා අත් දෙකක් නිසා ඒත් අපි ඔයාලා දැනගන්න ඕන මම අත් පාඩම කරේ නැහැ තාම ඒක ඉදිරියේදී කරන්නම් අතක අපි දැන් මේ විදිහට අතක් කොහොම තිබ්බම මේ ඇතුළට දාන අත පැත්තට අපි කවදාකවත් බලවාටියක් ඉන්න රෙදි කොටස කපන්නේ නැහැ ඒ මොනොත් හරහ වෙනවා මෙන්න මේ පැත්තට තමයි අපි බලවාටිය තියාගන්න ඕන. ඒක ඔයා ලොකු රෙදි කොටසෙන් රෙදි කෑල්ල වින් කර ගන්නකොට ඒක කරගන්න. ඒක මම තවත් පැහැදිලි කරන්නම් අත්පාඩමේදී. දැන් ඔයා අතකට රෙදි කෑල්ල කපා ගන්න ඕන උරහිස පළලටමයි. දැන් මම 10යි උරහිස ගත්තේ. ඒතර 10ක් පළලට මේ පැත්තට අතේ දිග අඟල් 5ක් මට උමනා වෙනවා. තව දෙකක් එකතු කරලා ගත්තා. ඒ විදිහට අරගෙන ඉදි කොටස දෙකක් ගන්න පළල පැත්තෙන් මේ විදිහට නමා ගන්න. උරහිස පළලට ගැති රෙදි කෑල්ල ඒ පළල දෙකට නමා ගන්න. මේ විදිහට නමාගෙන අත වාටිය පැත්තෙන් අඟල් එකමාරක් තියාගන්න ඕන අත වාටිය මහ ගන්න. ඒ එකමාර අපි මේ විදිහට අයින් කරගමු. කොහොම අයින් කරගමු? ඒක අපි නමා ගමු. එතකොට ලේසි. එතකොට එකමාර ඔයා භාගයක් නවල අඟලක් හිටින්න අත වාටිය මහ ගන්න. සමහර පාසල් වල නම් ඒක කියනවා ක්‍රමයක් අත වාටි උඩට මහන්න තියෙන ඒක බලලා ඒ විදිහට කරගන්න. සාමාන්‍යයෙන් අපි සුදු ගවුමේ අත වාටිය ටිකක් මහතර තමයි මහන්නේ. ওই විදිහට අත වාටිය තියාගෙන දැන් මෙතන තියෙන්නේ නැම්ම මේ නැම්ම නැති පැත්ත. එතකොට අපි පොඩි අතක් නිසා අත අපි මෙහෙම අපි අතට හැඩයක් කපනෝනේ. ඒ හැඩේ කපා ගන්න අපි මේ පැත්තෙන් පහක් කරන ප්‍රමාණයක් තියෙනවා. ඒක මෙයා පොඩි කෙනෙක් නිසා අඟල් 3ක් හොඳටම ඇති. මේක ලොකු කෙනෙක් නම් 3මාර 4 දක්වා යන්න ඕන. දැන් මේ පොඩි කෙනෙක් නිසා අපි මෙතනින් මේ නැම්ම නැති පැත්තෙන් අත වාටිය පැත්ත නෙවෙයි මේ කෙළවරින් අඟල් 3ක් මෙහෙට ලකුණු කර ගන්නවා. ඔහොම ලකුණු කරගෙන මේ නැම්ම සහිත මුල්ලට ඒක මෙහෙම ටේප් එක තියලා අපි රේඛාවක් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඇඳගෙන මේ රේඛාවේ මැද මාක් එකක් දාගන්න. එහෙම දාගෙන මේක දැන් අත් හැඩයක් අපිට අඳින්න ඕන. සුදු ගවුමක අත ලොකු හැඩයක් නැහැ. සාමාන්‍ය පොඩි හැඩයක් තියෙන්නේ. ඒක ඔයාට ඇඳ ගන්න තේරෙන්නේ නැත්තම් මේ රේඛාව සාමාන්‍ය මේ හරියෙන් අඟල් භාගයක් විතර එන්න මේ රේඛාවේ මැදින් පොඩ්ඩක්
කාලක් වගේ ඉන්න මේක අඳින්න ඕන. එහෙම හුරු වෙන්න එපා. මේ විදිහට නිකන් අත්හැඩයක් දුන්නහම පොඩි අත්හැඩයක් මේකෙ මෙහෙම ඇඳ ගන්න. ඔක පොඩ්ඩක් එහා මෙහා ගියා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ රේඛාව දශමෙන් දශමයට මැරිලා එහෙම අත අඳින්න ඕන. නිකන් පොඩි හැඩයක් තමයි සුදු ගවුමට තියෙන්නේ. මේක කොහොම ඇඳවත් අත්කරන මේක අල්ල ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පොඩි අත ඇඳ ගන්න. ඊළඟට මේ අත වාටියේ පැත්තෙන් අපි අඟල් භාගයක් මෙහෙට ලකුණු කරලා මේ විදිහට හැඩ කරලා ඇඳගමු. මේ අත පළල මේ විදිහටම තියන්න. මේ අඟල් භාගයක් පොඩ්ඩක් අපි හැඩයක් දුන්න. ඒක දුන්නේ නැහැ කියලා ගැටලුවකුත් නැහැ. මේ ටික අපි අතේ කපලා දානවා. දැන් මම අත්පාඩම තාම ඔයගලන්ට කරේ නැහැ. ඒ අත්පාඩමේදී මම මේක තවදුරටත් පැහැදිලි කරන්නම්. මැදට අපි කට් මාක් එකක් දාලා දැන් අතත් අතේ ඉවරයි. ඊළඟට අපි සුදු ගවුමේ පටිය ගැන කතා කරමු. මේ සුදු ගවුමක පටිය අපි සාමාන්‍යයෙන් පාසලක කියලා නැත්තම් මේ වගේ පළලක් එන්න ඕන කියලා ඒකේ පළල විදිහට අපි ගන්නවා. දැන් සුදු ගවුමේ පටිය නැම්මකට ගන්න එක පැත්තක්. අපි අඟල් පහක් ගත්තම හොඳටම ප්‍රමාණවත්. ඒක විකට නැවෙනවා. මෙතන මෙහුම් වාසි ගියාම පටිය පළල ලැබෙන පළල හොඳටම මේකට ප්‍රමාණවත්. ඒතර පටියේ දිග ප්‍රමාණය අපි ගන්න මෙන්න මේ විදිහට. දැන් 70 මේක 70 මේ මෙතන වට ප්‍රමාණය. මේ ඩාට්ස් මෙහෙනවා. මේ වට ප්‍රමාණය අයින් වුණාම සුදු ගවුමක පටිය මේ වට ප්‍රමාණයට වඩා අඟල් 5ක් තිබුණම හොඳටම ප්‍රමාණවත්. ඒ විදිහට තමයි අපි පටිය ගන්න. පළල ගන්න අඟල් 5යි. දිග ප්‍රමාණය තමයි දැන් කිව්වේ මේ වට ප්‍රමාණයට වඩා අඟල් 5ක් වැඩිපුර තියාගන්න. මේක මෙහෙම නවලා ගහගන්න. පටිය හරිය. ඊළඟට අපි මේකේ කොළ එක ගැන පොඩ්ඩක් කතා කරමු. මෙන්න මෙහෙමයි. දැන් අපි මෙන්න මේ විදිහට ඉදිරිසහ පිටිපස පළු අරගෙන මේක උරහිස මූට්ටු කරගන්න ඕන. මේ විදිහට උරහිස මූට්ටු කරගෙන දෙපැත්තෙම උරහිස් දෙක මූට්ටු කරගන්න. හොඳ පිටට හොඳ පිට තියලා කන පිට පැත්තෙන් තමයි අපි උරහිස මූට්ටු කරන්නේ. මේ විදිහට මූට්ටු කරගෙන අපි ඒක හොඳ පිටට හරව ගන්න. ওই විදිහට හරවගෙන ඉවර වෙලා මෙන්න මේකේ අපි කොළ එක කපන්නේ අන්තිමට සුදු ගවුමක. මේ විදිහට අල්ලගෙන ඉවර වෙලා මේ කරවට ඔයා මනින්න ඕන. මෙන්න මෙතන ඉඳන්. මෙන්න මෙතන ඉඳන් ටේප් එක මේ විදිහට ඔන්නඔහම තියාගෙන ඔන්නඔහම මේක වටේට දිලිසා පිටුකස මෙහෙම වටේ නන්නා ධාරේ ආධාරයෙන් මැනගන්න. එහෙම මැනගෙන ඉවරුනහම අපි හිතමු මේ වට ප්‍රමාණය අඟල් 13ක් තිබුණා කියලා. එතකොට ඔයා රෙදි කෑල්ල කපා ගන්න ඕන කොළ එකට මෙන්න මේ විදිහට. මේ කොළ එකේ උස ගන්නේ පොඩි කෙනෙකුට නිසා මේ කොළ එකේ උස අඟල් 5කට ගත්තම ඇති. මේ විදිහට නමා ගත්තට පස්සේ එතකොට මගේ දෙකමාරක් වෙනවා. ලොකු කෙනෙකුට ගන්නව නම් මෙහෙම නමා ගත්තට පස්සේ මේක 3යි කියන්නේ 6කට ගන්න ඕන. පොඩි කෙනෙක් නිසා අඟල් 5ක් උස ප්‍රමාණවත්. මේකේ දිග තමයි දැන් මම කිව්වේ 13ක් අපි කරවට මැන්නම ලැබුණා. ඒ 13ට ඔයා තවත් අඟලක් තියන්න ඕන කොළ එකේ දෙපැත්තර උල් හැඩ දෙපැත්තේ මෙහුම් වාසිය භාගෙ භාගෙ. එතකොට 14ක් වෙනවා. තවත් ඔය අඟල් 4ක් වැඩිපුර තියාගන්න. ඔක්කොම අඟල් 5ක් වැඩිපුර තියාගත්තම හරි. දැන් අපි බලමු කොළ එක කපන විදිය. ඔන්න මෙයා පොඩි කෙනෙක් නිසා කොළ එකේ උස අඟල් 5ක් ගන්න. මම 5ක් කියලා කියන්නේ දැන් මේක දෙකට නැවෙනවා. මෙන්න මේ විදිහට නැවෙනවා. එතකොට සම්පූර්ණ උස තමයි අඟල් 5ක් වෙන්න ඕන. දිග ගන්න කොළ එකේ අපි කරවට ප්‍රමාණය මැනගත්තා. ඒ මැනගත්ත ප්‍රමාණයට මැහුම් වාසි අඟලක්. මැහුම් වාසි අඟල වෙනම තියන්න ඕනේ නැහැ. සේරම සම්පූර්ණ ගාන අඟල් 5ක් වැඩිපුර තියාගත්තම හරි. කරවට මනින ප්‍රමාණයට තව අඟල් 5ක් වැඩිපුර තියන්න ඕන මේ කොළ එකේ උල් හැඩය ගන්න. ඒ විදිහට තමයි දිග ගන්නෙ. උස මම කියපු විදිහට ගන්න. එහෙම අරගෙන මේක ඉහලින් දෙකට නමන්න. නැවතත් මේක මේ විදිහට දෙකට නවා ගන්න. ඔය විදිහට නවාගෙන අපි මේකේ මේ කෙළවර
මේ කෙළවර ඉඳන් අඟල් දෙකම දෙකක් මෙතනට ලකුණු කරනවා. මේ විදිහට දෙකක් ලකුණු කරගෙන අපි මේ උල් හැඩය මෙහෙට කරලා අඳිනවා. මෙන්න මෙහෙම උල් හැඩයක් අඳිනවා. මේ මුල් හැඩයක් ඇඳලා අපි මෙතන ඉඳන් අඟලක් මෙහෙට ලකුණු කරනවා අඟලයි. මෙතන ඉඳන් මෙතනට අඟලක් ඉහළට ලකුණු කරන්න මේ හැඩ උණ රේඛාව දිගේ. ඊළඟට මේ හැඩ උණ රේඛාව දිගේ මේ අඟල ගෙවින යන විදිහට මෙහෙට ලකුණු කරගෙන යන්න. මෙන්න මේ විදිහට පොඩි හැඩයක් දෙන්න. සාමාන්‍ය ගෙවිල යන විදිහට මෙහෙටම අතර කමන්නේ මේ හරියටම ගන්න එපා මේ හරියෙන් නවත්තන්න. ওই විදිහට තමයි කොළය එක කැපෙන්නේ මේ ටික කපලා දාන්න. ඊළඟ මේ කිසිම දෙයකට ඔයා අමතරව මැහුම් වාසි තියන්න ඕනේ නැම මැහුම් වාසිත් එක තමයි මේ ඇඳුම් මහන විදිහේදී ඔයාට ගන්න ඕන මින් ප්‍රමාණය කියන්නේ. අන්නහම තමයි කොළය තියෙන්නේ මෙතනට අපි මැද කට් මාක් එකක් දාගන්න. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති දිග සහ උස ප්‍රමාණය කොළය එකේ ගත්ත විදිය. දැන් ඒකත් අපිට ඉවරයි. ඊළඟට අපි සුදු ගවුමේ රැලි ටික හදාගන්න ඕන. මේ රැලි ටික හදාගන්න විදිහ වෙනම වීඩියෝ එකක් ඔයාට කරන්නම්. මොකද එක එක පාසල් වල තියෙන එක එක විදිය. කොහොම නමුත් අපි සුදු ගවුමකට රැලි දාගන්නකොට මෙන්න මේ විදිහ රැලි ප්‍රමාණයක් ගන්න ඕන. පෙරෙද්ද 45 පළලටනේ එන්නේ. ඒතර 45 පළලම අපි එක පැත්තකට රැලි දාන්න ගන්නවා. 60 කොටස ඉදිරි පසට රැලි දාන්න මේ වගේ අඟල් 45 පළලටම රෙද්ද ගන්නවා. මේ වගේ රෙදි කොටස් දෙකක් ඕන ඉදිරි සහ පිටුපස සඳහා. දැන් මම එක කොටසකින් අද කියලා දෙන්නම්. එහෙම ගන්නකොට 60 කොටසේ දෙපැත්ත අංශය පැත්ත ඇලෙන මැහුම් වාසි භාගයේ භාගය දෙපැත්තට තියන්න. ඒ භාගය අයින් කරගන්න. මෙතන සාය කොටසෙත් ඒ භාගයේ දෙපැත්තට මම අයින් කරගන්නවා. ඊළඟට 60 කොටසෙ මැද. ඒ වගේම මේ රෙදි කොටසෙත් මැද මාක් එකක් දාගන්න. දැන් අද මම ලොකු රැල්ල දාලා කරන විදිය තමයි කියලා දෙන්නේ. ඊළඟට මේ මැද රැල්ලේ ප්‍රමාණයක් ඔයාගේ පාසල් වල නැත්නම් ඔයාට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම 4කට ගන්නම් අඟල් 4යි නම් මෙතන ඉඳන් දෙපැත්තට දෙක ගානේ මේ රැලි දෙක තියාගන්න. ඕන ඕන විදිහට ලකුණු කර ගන්න ඕන. මේ විදිහට තියාගෙන මේ රැල්ල මේ විදිහට ඇතුළට කවන්න ඕන. මෙතන හැම වෙලෙම මේ මැදට එන්න ඕන. ওই විදිහට මේ රැල්ල මෙහෙම ඇතුළට කවා ගන්න ඕන. මේක දැන් ගණිත ක්‍රම තියෙනවා මේ රැලි හදන්න. හැබැයි මේ ගණිත ක්‍රම වලට හුරු වෙන්න එපා. අතේ හුරුවටම මේක ඉගෙන ගන්න. ඒතර ගොඩාක් ලේසි වට වරදින්නේ නැහැ. ඊළඟට මෙතනද තියෙන රැලි දෙක සාමාන්‍ය මේ ඉතිරි ඉඩ ප්‍රමාණය දැන් මෙතනට ගියාම ඒ මෙතන ඉඳන් මෙතනට රැල්ලේ මේ ගාන ඉතිරි වෙන ප්‍රමාණය දෙකට බෙදාගෙන ඒ රැල්ල දැන් මොයා හදාගන්න. මේක කොලේ නිසා මට කරන්න අමාරුයි. ওই විදිහට මෙතන දැන් මේ ලොකු රැල්ල ඉවර වෙන තැන 60 කොටසේ පොඩි මාක්කයක් දාලා මේ මැහුම් වාසි භාගෙත් අයින් කරගෙන මෙතන දුර ප්‍රමාණය දෙකට බෙදාගෙන එක රැල්ලක් ඒ පළලට ගන්න. කොළේ නිසා දැන් මට කරන්න බැහැ. ඒ විදිහට තමයි අපි රැලි හදාගන්නේ. මේ විදිහටම තමයි එහා පැත්තේ රැලි ටිකත් හදාගන්නේ. දැන් මේ මෙයා පොඩි කෙනෙක් නිසා මේ ප්‍රමාණය ඇති වුණත් සමහර ලොකු ඉනක් තියෙන කෙනෙකුට මේ එක කොටසක් මදි වෙන්න පුළුවන්. එහිමයි කියලා ඔයා මේ කොටසට තව කියලා මූට්ටු කරන්නේ නැහැ. ඒක ඔයා කරන්න ඕනේ මේ රැලි ඇතුළට කවන ප්‍රමාණය අඩු කරලා රැලි ටික බැලන්ස් කරලා ගන්න ඕන. හැම වෙලේම ඔයා මතක තියාගන්න ඕනේ මේ රැලි හදනකොට මේ මැහුම් වාසි 60 කොටසට භාගෙ භාගෙ දෙපැත්තට අතාරින්න. සාය කොටසේ රැලි හදා ගන්නකොට ඒ කොටසෙත් භාගෙ භාගෙ මැහුම් වාසි දෙපැත්තට අතහරින්න. මැද ඉඳන් පටන්ගෙන දෙපැත්තට බැලන්ස් කරලා රැලි ටික හදා ගන්න. මේ වගේ රැලි කොටස් දෙකක් ඔයා හදා ගන්න. ඊළඟට සාය කොටසේ උස හදා ගන්නකොට ඔයාට දැන් සමහර පාසල් වල තියෙනවා දණ හිසින් උඩට අඳින පාසල්, ඒ වගේම යටට අඳිනේවත් තියෙනවා දණ හිසින්. ඒක ඔයාලගේ
බලලා ඒක කරගන්න. කොහොම නමුත් ඔයා සුදු ගවුමක යට වාඩියම හන්න ඔයාට අවශ්‍ය උසට අඟල් 3ක් අනිවාර්යෙන් එකතු කරන්න ඕන. ඒ අඟල් 3 එකතු කරන්නේ 60 කොටසට සාය කොටස ඇල්ලෙන අඟල් භාගයයි. ඉතිරි අඟල් 2මාර මෙහිම යට පොඩක් නවලා සම්පූර්ණ වැඩිපුර උන 2මාරම මහතට මහන සුදු ගවුමේ වාටිය අනිවාර්යෙන් මහතට මහන්න ඕන. ඒ අපි මහතර මහන්නේ කොට වුණාම පස්සේ ගිහලා දිගාරින්න කියලා හිතාගෙන නෙවෙයි. එහෙම කරේ නැත්නම් උඩින් දාන රැලි ටික යටට එනකොට විහිදුණු ස්වභාවයක් ගන්නවා. ඒ රැලි ටික ලස්සනට හිටින් තමයි අපි සුදු ගවුමේ වාටිය මහතර මහන්නේ. ඒක නිසා හැම වෙලෙම සාය උසට අඟල් 3ක් එකතු කරලා ගන්න. මේ විදිහට කරන්න දැන් අපි පොඩි රැලි දාන එකක් මම පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. සමහර පාසල් වල එහෙම තියෙනවා. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් අඟලක රැල්ලක් එනවා කියලා. අඟලක රැල්ලක් එනකොට ඒක හදාගන්නේ මේ සාය කොටසේ මැහුම් වසි භාගය අයින් කරන්න. අඟලක රැල්ලක් ඕන නම් ඔයාට ඒ රැල්ල දාන්න අඟල් 3ක් අවශ්‍ය වෙනවා. මේ වගේ අඟල් 3ක් අවශ්‍ය වෙනවා. ඒක අපි මෙහෙම අරගෙන මෙන්න මේ විදිහට තමයි ඒ රැල්ල අපි තියාගන්න ඕන. මේ විදිහට තියාගන්න ඕන. අඟලක රැල්ලක් දානවා වට අඟල් 3ක් යනවා. ඒ විදිහට තමයි මේ රැලි ටික විකටම ඔයා හදාගෙන යන්න ඕන. කොහොම අපි හිතමු හදාගෙන යනකොට ඔයාට මදි වුණා කියලා. 60 කොටසට වඩා මේක මදි වෙනවා නම් ඔයා කරන්න ඕන මේ ඇතුළට කවන ප්‍රමාණය චුට්ටු චුට්ටු අඩු කරලා රැලි ටික බැලන්ස් කරලා ගන්න ඕන. ඉතින් මම මේ සුදු ගවුමේ රැලි හදන විදිහ මේකට ගණිත ක්‍රමයකුත් තියෙනවා. ඒ විදිහ මම වෙනම වීඩියෝ එකක් ඔයාට කියලා දෙන්නම්. ඊළඟට තව පොඩි දෙයක් තියෙනවා මේකේ. මෙන්න මේ දැන් කොළ එක අල්ල ගන්න අපිට අඟලක බයස් පටියක් ඕන. ඒ වගේම මෙන්න මේ කරේ මේ ඕපන් එක. මේක අල්ල ගන්නත් ඕන. මේක පයිපින් කර ගන්න ඕන. මේකටත් අඟලක බයස් පටියක් ඕන. ඒක කපන විදිහ මම කියලා දෙන්නම්. ඉතින් රෙදි කොටසක් මේ විදිහට ගන්න. අරගෙන මේ රෙදි කොටස ත්‍රිකෝණාකාරව මෙන්න මෙහෙම නමාගන්න. ඔන්න විදිහට ත්‍රිකෝණාකාරව නමන්න නවලා මේ ඉරි දිගේ මෙන්න මේ අතට තමයි අපි මේකේ අඟල ගානේ මේ විදිහට පටි කපලා ගන්න ඕන. මේ වගේ පටි කපලා අරගෙන සෙලාම සුදු ගවුමේ කරන්න ඕන උරහිස් දෙක මූට්ටු කරගන්න. ඒක අඟල් භාගයට කරගන්න. අඟල් භාගයට කරගන්න. ඊළඟට ඔයා කරන්න ඕන මෙන්න මෙතන ඩාට්ස් හතරම මහ ගන්න ඉදිරිසහා පිටුපස. ඔයා සුදු ගවුමේ රැලි හදන පුරත් මතක තියා ගන්න ඕන මේ ඩාට් ටික මහලා ඉවරුණාට පස්සේ තමයි මේ කොටස රැලි හදාගන්නේ. ඒක හොඳට මතක තියා ගන්න ඕන. ඩාට් මෙහෙම තියෙද්දි රැලි හදන්නේ නැහැ. ඉස්සලා මුරීස මුට්ටු කරන්න අඟල් භාගෙට. ඊපස්සේ ඩාට් මහ ගන්න හතරම ඉදිරිසහා පිටුපස. ඊළඟට මෙන්න මේ විවරය. මේක අඟලක බයස් පටි ගන්න පයිපින් පටි අරගෙන ඒක මෙහෙම අල්ලලා ඒක අල්ලන කොටත් මේක මෙහෙම මෙහොම වාසි කාලක් අල්ලගෙන මේක එක රේඛාවකට එන විදිහට මේක අල්ලගෙන ගිහිල්ලා වටේ නැවත ආපස්සට උඩට නවලා පයිපින් එක මහන්න අඟලේ බයස් පටිය. අඟලට වඩා පළල ගන්න එපා. ඊළඟට මේ පටිය මහගෙන තමයි කොළ එක තියන්නේ පිටිපැත්තේ මැදට මේ දාපු මැද එන විදිහට මෙහෙම තියලා මෙහෙම තියාගෙන යනකොටම කොළ එකට අර පයිපින් පටියක් තියාගෙන වටේම යන්න. ඒකලා ඒක අපිට පෙරලලා මහන්. ඉතින් මම හිතනවා ඔයගලන් ගොඩක් අය දැන් මගේ channel එකත් එක්ක එකතු වෙන මහන්න දන්නවා කපා ගන්න තමයි බැරි. ඉතින් ඒක නිසා තමයි මම හැමදාම ඔයාට ලේසියෙන් එක මිම්මක් හෝ දෙකක් භාවිතා කරලා ඇඳුමක් කපා ගන්න විදිය කියලා දෙන්නේ. ඉතින් උත්සාහ කරලා බලන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න. දැන් මේ වගේ බයස් පටි ගන්න ඕන ඔයා. කරවටේ අල්ලන්න. ඊළඟට අත් දෙක අල්ල ගන්න. රැලි ටික හදා ගන්න. දැන් මේ ඩාට් මහගත්තට පස්සේ තමයි රැලි හදන්නේ. රැලි ටික ඉදිරිසහා පිටිපතට අල්ල ගන්න. අල්ලලා දෙපැත්ත මහගෙන් අත් දෙක අල්ලන්න. අත අල්ලනකොට මම කියලා දුන්න විදිහට අත වාටිය ටිකක් මහතට මහන්නේ. මෙතන එකහමාරක් තියාගත් එකින් භාගයක් නවලා නැවත අඟලක් හිටින්න වාටිය මහගෙන අතේ මැද උරහි ස්මූට්වේ මැදට තියලා අත් කොටස් දෙක අල්ල ගන්න. ඊළඟට රැලි අල්ල ගත්තා පටිය හදා ගන්න. ඉතින් මේ යුනිෆෝම් එක මහන්න ඔයා හිතන විදිහට ගොඩාක් අමාරුයි කියලා. මමත් දැකලා තියෙනවා මේ ස්කූල් යුනිෆෝම් එක මහන්න ගිහම මහන තැන්වලින් මෙෂර්මන්ට් 20ක් 25ක් වගේ ගන්නවා. ඉතින් අද අපි යුනිෆෝම් එක කරේ එක මිනිමකින්. මම හිතනවා ඔයාට පැහැදිලි වෙන්නේ නැති කියලා.
එවගේම ඔයාලට තවත් අලුත් වීඩියෝ බලන්න ලේසියෙන් මහන්න පුළුවන් ඇඳුම් ඉගෙන ගන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරලා bell button එක click කරලා තියාගන්න වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලන්න පුළුවන්